දරදතිමගේමත නැතුනට පසම වැඩි නිසක ජීතතිව අම කෙනෙක් වෙන්නවන කියන හිීනය තාම මට එක අමත්තක කරන්න තරක් ශක්තියක් නෑ විවාවෙන්නෝ නෑ කියන එක ඕකේ මට විවාවෙන්නෝ නෑ ඒක මට දරාගන්න පුළුවන් හැබැයි අම්ම කෙනෙක්ම මට එක බැරිවේ කියනෙක් දරාගන්න මට තාම මංගාව ශක්ති නෑ මංකහමත් ගොඩක් දෙවල් එලිපිට කරන කෙනෙක් හංගලා කරන අඩුයි සැමියෙක් නැව දරුවයි කදාගන්නවා කියලා කියන්නේ ඒ කොච්චර ලකු මහන්සියද කියන්නකු මගේ අමාර වැඩ වලට කැමති. අභියෝගත්මක මොනදන කාා පරච්චේදම කොත්. ඒක නං අනිවාරයමතින් දික්කසාදගේ හැනිය කියනගඒටයිටල් එක ආවදවසී ඒක පොඩි අියෝගයක් ඔ ඔ තව චටතර ැම ැමති මතන ොක්ත් දක් අසද ැ චරිත ම ැමති ම අනිවාරය ක කියෙන මගේ දික්කසාද ඇතුල මෙන නෙක්ට ෝද කරන්නේ මට අද මෙහම වුණනානං. ොල්ගාද තනිකඩයි කියල කියනවන්නං එක සියලු වගේීම බාරගැන්න ම මගගේ දෙමවපිය ම නිසා සමාජය සමහරසර වෙන තැන්තියනවා ඒ තැන්වලදි ම හිතර මට වැඩ හරි හරියට ොල් හිටිය මං එකක විරුද ුදුවන සංකල්පයට ම රුද ටික්ටොක් න ිටො කැමතිද? සම්පර්ණ නම තිෙලකුම්ඹරගේ කොලරත්න වොල්ගා කල්පනී අමරදාස. උපන්ගම රාගම පසල්ගේ මුලින්ම කාානන් ශන්ත සැබැසේෙන් මහ විද්හට ඉට පස්ස මොරටුව වහල්ස් කුම්ර විදහලට. පවලිවිතර මමයි අම්මයි තාත්තා යක්ක්කයි අක්කා මේ වෙනකොට වී වහවෙලා දරු දෙන්නෙක් කින්නවා. ජීතය කරපු මුල්ම රැකියාව මුල්ම රැකියාව නිවේදිරවෘර්තිය. මුලින්ම සල්ිහම්ර නිේදරවෘර්තිය. ඊට පස්සේ නිවේදිකාවක් වුණාට පස්සේ කෙළිම රංගෙන ශිල්පිනයක් තමයි උුණේ ජීවිතය ලබපු ජයග්‍රහණය මංහිතනවා ජීවිතයේ වෙච්චි සියල්ල දරා ගැනීමට ං ජීවිතය ල ලබපු ලොකු ජයග්‍රහණ මං මෙ වනකං කිසි ැනක බාරප පරාද වෙලා නැකර මහිතරවා මුල්මටෙල්නාටය පලටෙල්නාට පලවෙනි ටෙලිනාටිය ජය්‍රකාශ සිවගරුණාදන් මහත්මයාගේ අධ්‍යක්ෂණය කරපු මුතු පාලස කිය ටෙල්නනාට මේරකට ටෙල්නටට රංග ද බ හරි ගාන කියන්න බැහැ නමුත් මං උපරම ටෙලිනාට්ටි විස්සකට හෝ බොහමසුල් විස්සකට විසිපාගට වගේ ප්‍රමාණයකර තමයි දායක වෙලා තිී. වැඩි ජනප්‍ර තියක් ලැබුණ ටෙල් නට බ චරතය රපය කරපු. ගෑරම්මල්විස් මහත්ම අධ්‍යක්ෂණය කරපු කොළ භහාස නාටේ චාතුර කිය චරිත. ද ಮತ್ ගේ ಅಂಗು ಸಿತ್ತම් කියන ෙಲි ಂ ನಕ එ ರ ಮ යක්ක්್ಷන කරපු ಸುජාත ೆಲ ಾ කියන ಾරි. මත කාලන න ಪි ර ක න කොට ರදි ಡ . බ . පලවෙනි ප්‍රධාන චාරිතයක් නිරූපණය කරපු අවස්ථාවේදදිී හබුණ සමති ටෙල්ලි සම්මානලෙලේ ජූරේ කුසලතා සම්මානය හබුණ ඉට නැගන නිලියට ම නිර්දේශ ෙන අංගු ම් ෙල් ට ජ ප පස හත්ම. ඉට පසේම එකගේ මිනිස්සු ටෙලි නාටට නැගියන නිලිය සම්මානය ලබාගන්නවා. ඉට පස්ේ ජාය ප්‍ර ව ක ාද හත්මයාගේ. ුස්ම වැටන මල් ෙලිනාටට ජූරයෙකු සරතා සම්මානයක් ලබාගන්න එහම තමයි. හරිට ස්ටෑන් යිවිලාහිෙරු ඔස්ට්‍රේලියාවට වැඩියම්බ මගහන්න ගීතේ ආලන්ද සමරකගේ ට්‍රී ලංකාම ද රට පානයකිරුවගේ මටෙම නිදාන්න තිකදයක් අරේ ෘත්තිපුනන මනම් සතපනහක් වැඩ සතපනහා උූමනාකමට නවෙයි ඇැේ නැවිලම එක ගන්න. ගැලනියෙන් මතුවන නෑ මනි ්‍රක්්චිත නාගරාජය මේ ඔක්කොම සංකල් ඇබයි එතන ප්‍රශ්නය නේ අලු වැඩි සහ කොටවැඩ ගන්න. ස්්‍රලිය යගත් ්‍ර ලාංකික බේ තාවක් ලෝකටම කියන්න අපි සූදානම්. පහර පිගන්න ස්ටන්බයිත් හිරට සහන්ට ොල්ග කල්පනේ බොහමස් සූතියි අපේ අයරම බරගත්ත. ආරධනා කරට ගොඩක්ස් තූති ඔයාට මම ඔය හම්බෙන්නේ මම නිවේදිකාවක් විදිට වැඩකරන්න කාලේ ඔයා ප්‍රවීණ නිවේදකේ ඔයාට කරන ගරු කිරීමක් වශයෙන් තමයි මං ඇත්තර ම මේක සහාගන ට ෙද හිර ද ද තයි. ජීවිත ර්නම් පොයිටය මොකක්ද හෝල්ග. ජීවිතේ ටර්නි පොයින්් මම හිතන මේ මමමශේෂත්‍ර සම්බන්ධවීම මගේ ජීවිතය ලකු ටර්නිින් පොයි්ක් කියල ත වයිසල කරන මේ වැඩ සටහ ආරම්භේද ජවිත පරජයන් සසිියල් ජයක් ්‍රහණයන් කියලා ඔබේ වයිස කියදේ මම එක් දස්නසේ අනුවේ හත්තන වාස දහනමය මේරට වයිස රද තිස් දෙක්. ඒ කියල ගන සාමාන්‍ය තරුණ වයසක් බැජීවිත අද ගොක් බ කෙනෙ රගර පුලන් පෞදර බ සිවරු රාජන් යග්‍රහණ කරගන්න තරම් ඔය වයිට කොහොම ේතරම් ශක්තියක් ලැබුණේ. මි තැන්නේ ඒකට තියන හොඳම මගේ ම මගේ තත්තයි අම්මයිසා තාත්තා විශේෂෙන්. තත්තාමට ගන්නල්ල තියන පොඩිකාලදන්න කිසිම දෙයක් අල්ල ගණ්ඩෙපා කියලා. අත ඇල්ල දහන්ට යන්ඩ දෙන්න. දේල් අපි හයියෙන් කද කරගෙනන අල්ලගෙන හිටියොත් හහිරවයි හරි අමාරුයි අපට රිදෙනවා.ති සහ ගොඩාගදුරට හැම මටතාත්තකිව්වේ උනහරි කරන ද දෙවල් කරන්න දෙට ඔයා කරන එක ම මගේ හරද සාක්ෂියට එකව සර් දහක් අවංකව මොම ජීවත්වවෙන්නේ. එතකට ඒ කිසිම දෙයක් මට පරාදය නෙමි. අවංකෝයෝ තෙම අවංකොජිවත්න පුළුවන්ද ඉන දිට වචනවලින් අපිට සෙල්ලංදාරන්න පුළුවන්න්නේ. සීරදා හක්සි කියර ලක්ෂයක් අච්චරක් මෙචරක් කියල අවංකම වොල්කම එහම පුලුවන්ද. එම මම හිතනවා ජීවත්තනන්න පුළුවන් කියෙලායිදන් අදහම කියන්න රංගණ ැතු ඇත ජවිත. ඒයි ඇත ජවිත ඇයිදැන් මම කියෑන මගේ පවුලට මම ආදරේ කරන අයට එතුකට මගේ යාලුවන්ට ම ඒතැන්ගලවංවාඩට කියන්නේ. සහ මම කරන නිර්මාණවලට හරි අවංකව ආදරන් අපි හරද සාක්ෂිට එකගව වැඩකරොත් මම හිතන්නේ කිසි තැනක වරදිනා කියලා. මම. මම හර පුළුවන්තරම් උත්සාහ කරන්න ඇතේ විදියටට ඉන්න මං විශ්වාස කරනවා එහම තවයි ජීවත්වලා තියෙන්න්නෙත්ක. කොමද ටුටු ලැබෙන ජනප ප්‍රයක්ත්තය ට ටට අන්දින්න තෙ විදිට කතා කරන්න පොඩිවර එකක් ගොඩක්ම මේටුටට ආදරය කරන මේ අප මංගෙන් අපේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට අමතරව ගොඩක්ඔය අපේ බෑන්ස්වල මේමි. ඒ එකොස්ටික් බෑන්ේ තින ංකාව. ඒ ඒ වල අයත් මේකේ පොඩි ෆෑන්ස් ල වෙලා තියනවා පාරදිගේ ටට ටුටුට අදරේ කරනවා එක පිරිසක් පිරිස ගොඩක් තරුණ අයහැයි ගඩක් තරුණ ඇතමයි අදරේ කරන්න. යන් ෝඩියන්සේක මනිිකාවත වෙනස්ද. මනිිකාවත සෑහට වෙනස් මම. ඒනිමාණ ගැනතා කරන්න කැමති ීමමක ම ජීවිතය මග හීනයක් තිබ මට සද රෝහ මහත්ම අධ්‍යක්ෂණය කරන ටෙල නාටිකම රඟ පාන්ඩු කියල. සහ මම වාසනාවන්ත වුණා ඇස් අන්ද චරිතයක් නිරූපණය කරන්න. ප්‍රවීන නළු නිලියන් පිරිසක් එක්ක. ස ඒ පුද්දුම විදිහට මහන්සිවෙච්ච ටෙලිනාටයක්. ගුණාදරී කියන චරිතය මට ජවිත සෑහෙන්න දැනුනා. ම වොල් ගට ගුණාදරීගෙන් ඉගෙන ගන්ඩ ගොඩාක් දේවල් තිබ්බ මොනවාද ඒෙන්නේ ගුණාදරී කියන සවබාදාමට ආදර අපි කියැන නිකන් මෙමි. දේව ගති තියෙන මිනිස්සුන්නවා කිය ගුණාදරී කියන අය පොත කියවල ඇති සපොත කියව් පොය දන්නවා. ගුණාදරී කියෙ දේවගති තියෙන කෙනෙක් ඒනිසා මකද සමහර තැන්වල මම. මාම නසෙක් සාිට තරහන ැන්තින අපි කතාරන තැන්ති හමදේවල්ති නේ හැබැයි ගුණාදරීහමෙනෙක් නෙමයි හැමකිෙනටම ගොහම අනුකම්පාරගෙන නේ කමක්නෑ කියල ජීවත්තන කෙනෙක්. ඉතිං ගුණාදරීගෙන් වොල් ගොඩක් දේවල් ඉගෙන ගත්ත මංහිතන මම තවදුරටත් ජීවිතයගෙන ගත්ත කියල ගුණාදරගේ. දබ මරකයෝගේ මුලින්ම නිවදන ෘතියත්න රංග්‍රශෂි ි හො මම මුලින් මම කියන්නන් මුලින්ම. ජායල ප්‍රාදේශල එකම් කාරෑලය අනුබාධධෙන අට සංගමයේ මම රජ ළමටල්ලට වේදිකා නාටිරකරන්න කොයිකාලද. එතකොට මම පහවස්ර හයවසරමගින්. එතකට එතැනදීමට හම්බෙන ප්‍රතිබා නිදර්ශන නවරත්න කියලායිය කියෙනෙ කෑමට කියෙනා රූපවාහිනයේ අතුරු මිතුරු කියලා ළමවැට සටහනක් තියෙනවා.ඒට ළමයි තෝරනවා යන් කියලා. ති අම්ම මාව එක්කෙන ගෑට පස ඉටවේ එකක් තියෙන. ඒකදමට හතාරට දන්නන්නේමක් සිින්දු කියනත් මට බෑ එට ප සන්තිමටරමේ පස පෙ ගානයට හෙමද පැත්ත වැේෙන් එහම එකකට මාවගන්නවා ඇතිරි මට හම්බන විජිත ප්‍රේම ්‍රී කියන ගුරුතු හන්බෙර එතනින් තමයි මම රපාහම පලවිනි වැඩ සහන ව රූපහන අතුරමිතුර වැඩසටහනි චිත්‍රපිටු ම නිවේදනය කරනු. ඉට පස්සේ සිරස ටීවී අයතනේ පුංචිසෙහින සහ රංසිත්‍යයායේ නිත්තේ නිවේදිකාව විදියට වැඩකන්නු. ඉ ප හ ේ ේදන හැදැ ම දන කරන ඉට පස්සේ ට ෙරන ලිට සස න් පටන්ගත්තිේ දරන ස්ටායින මිනිි කියල ඒක මන් ප්‍රසන් ක න ඉට ප ස න හ තන ම ම තරන ේද ාවක් . නද ට මො ගැන බුද්ධි කුල සේර හත්මය සහ චම සම වි ක්‍රම හත්ම වුන් දන මයි කියැන අප රඟ ප ල ල දග කිය . ෙ මයි ම පකාසය කරනාද හත්මගේ මුතු පාසනටට සබන්ධ වන්න ස්කී ෙස් ේකට ගිල්. තනීම නිදන ෘති ර නොද. න අතැරුන් ැහැ මට නිවේදනය ෘතිය අත්හරුණ දද දසද සදහනක මම් දිගරම නිවදන ූෘතිය නෙලිලා හිටිය. ම ද සර්මන් පස්සේ ම විවාහ වැඩසහන ටීවීදරන විකාශ ච විහටසහන නිවදනෙ කරා. ඊට පස්ස දැන් අදටත් තර සහර නාලිකාවල තියෙන විශේෂවස්ථාවල වැඩසටහන්. ඒවාගේව ගිහිල්ල කරලා එනවා. නමුත් එකදිගට තාම අවරදු ගානකින් මම මේ වැඩසරහන කරලනෑ හ තර කලින් ව ම වයිසකගේ දහපුවෙලාවාකිලීම උපන්දිනෙත් එක්කම කිවන සාමාමනයෙන් කියන දයක්න කාන්තාවන්ගේෙන් වයිසහන්න්‍ය පාගේලලා වොත් ගොඩක්ලට කාන්තාව ශෂම රග ශිපියන් කිය නක මැති. ඇයිඒ උබට හිතන විදිහට. සමාර විතරාන වයසට යාම ඒ වයස කියන වසම අදැයා වයසයිනි කියල හිතනකට ගොඩක්කයි කැමතිනෑ කියෙන මට හිතර කාන්තාව කියන්න ඉති හරි ලාලිත්යට ඉන්නනේද ලස්සනට ඉඩ කැමති. හැමෝම ආදරේ කරනාට චරිතයක්න කාන්තාව කියල කියන්නේ. මං ගතන හැබයි ඒ වැරදිත් නෑ එක නක පෞද්ගලික මතේ ම අදකිව රු තිස් දෙකයි කියලා අය අවුදු පාගින් හව තේම ති තයික කියවා මංකහොමොත් ගොඩක් දේවල්. එලිපිට කරන කෙනෙක් හගල කරනවා අඩුයි හංග ශිල්පිනය කර බාධාවක්නමේද. ඒෆේම් එක තියාගන්න නෑ මම නිතරම ඕන කෙනක් කියය මගේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂික වන්ඩ කර මකි කියන්නේ මම ලේයට මස්නහරවලින් හැදිච බහම සාමාන මොනුස්සේ මගේ නිර්මාණය කීන්ඩ දැන් අපි ඩොක්ටන ගඩ බෙදගන්න ගේහම ොක්ට.ට වයිෆ්ල කියයද ඩොක්ට ඩිවෝස් දෙේටක හොයන්න නම දොක්ට හතර ඩක්ට හෙටිගන්නන ඒ වගේ අපත් පෞදදු්ගලක ජීවිත, අදරේ නිසා තමයි ඒක වෙන්න අදරරිනිසන්න වැඩි ප්‍රහයන්න හැම දෙයක් ඇළම අදරේ වැඩිය ුණනාහමන ප්‍රශ් ඇති වෙන්නේ. ඇැබයි ම කියන්නේ අපේ නිර්මාණත් එක් මගේ නිර්මාණත්ත එක්ක ජීවත්යෙන් ම නිර්ණසිීියර දහකාවංකවමං කරනවා මම මහන්ස්වෙලාකන ප්‍රේක්ෂකයා නිසා තමයි හම සතුට එඉන්නේ හරි ආදරෙ හරි ලස්සන එගුල්ල අපිත්තක කතතාා කරන විදීී මංගේකන පෞද්ගික ජීතේ පටලවගන්න ප ෘතියක්ත් එක් ඔබ ැ රංග ශිල්පියක් මන සවබජවිත ලබු දවල්ස . ොලැබුණු දවල්වලට වැඩිය ලබුණු දේවල් වැඩියනො එකක් විශ මම කරානේ ලෝකේ වාසනාවන්තම රැකියාව මං නිශවාස කර නොවා කෞද ගෙදරින් අරගෙන ඇහැම පහසුක සලසල ඊට පස්සේ ගෙදරෙන කොට සල්ලිටික අතරදීලා ඒවගේ මෙ මට මං මේකෙන් ට ලබිච් විශේෂ ේදම මිනිසුන් ගේාදරී. සාමාන්‍ය සාමාන්‍ය මිනිසන්ටෝක නැහැනේ කොහෙ ගියත් අපිත් එක කතා කරන මං කොහොම ආදරයට හරි ආදරයි හරි කැවතේ හිනාවෙලා කතාගල සතුටන්ඉද. මං විශවාස කරනා ජීවිත ම නිිසු හම්පච් නැතිදේවල් තම එතන ද හම්බුණේ මන්විතරමට නොලැබුණ දේවල් මට මේ කරදරයක් වත්. අනි මගේ සමහර දේවල් දැනගන්නඕන කියන එක මට එහෙම එක ලොකු කරදරයක් හානියක්ක් වනේ නැහැකවදාවත්. ජෙවිෙ ලි්ච්දේවල් වැඩීම මේක නිසාවට බිගොඩක් කල දකින ති රංන්න ශේත්‍රය ද කණ්ඩායම් අපි දක්කිනවාන ක එක කරග පැමතුලේ ෙල්නාට හසන මතුන ට පටස්තරගත්ත අප මාජමතුලත් විද ක්ඩයම් දකිනවා ඔබ මොන ක්ඩෑමේ කාත්ක් දෙන්නේ මම නෑන කිසිම ක්ඩෑමක ඒ ඔබ අතඇහරල බෝ ගන්න දෙතන්ට ඔබ යන්න ඇද මම කිසිම කෙන එකක් ශේත්‍රය තරහන මම මගේ විදිහක් තියෙනවා මට ආශය කරනයි හරි අඩුයි ලංගින් ආශ්‍රය කරනන්නේ මංක පරකුත්වාර කිය ඇදි මගේ ඇගලි අත ඇගිලි වලටත් වැඩ අඩු ප්‍රමාණයක්තම මකට්ටි ආශය කරන්න සි කෙනක්කික්ක මොම තරහනෑ ඒ හැබැයි මම ශේෂ්‍රය ප්‍රවීණයඔොත් එෙක් ටිකක් වැඩි පුරයාලු. ඇත්තකත ඒැන්නේ. නම් වශයෙන්ගත්තත් සතිස්්‍යන්ධ ේදරසිංහ මහත්මය නැතිරි නායකාර මහත්මේ ඔන්න ඔ දැන් හිතනක මගේ වයතක මං ආශිකරනයගලොන්. මොරිින්න්නට මොරින්චාරණී මහත්මිය. ඒ වගේ එහෙම කීප දෙනෙක්කින්නවා මම ජීවිතයේ වැඩිපුර ලගින් ආශ්‍රය කරන එකන ඉතිගේ ඒ ප්‍රවීණ කණ්ඩායම් ආශ්‍රය කරන පහසුයිද ඔබේ පරම්පරාාව අයි ආශ්‍රය කරනට වඩා ලඟේ. මගේ පරම්පරාාව කියන ම රංග ශිපිනිය ග ගත්තු ශරෝෂ රෝමේෂිකාව ගොඩක් ලගින් ආශ්‍රය කරන තිසිරවනි ආශ්‍රි කරන ඉර්ම ආශිරන නැත්තන හැ ආශ්‍රය කරනවා මම අනවශ්‍ය ලෙස අර මේ එලියට අන්ඩ ඒකට ලොකොරට කැමතික් කෙනක් නෙම හින්ද වෙඩිති මාව කණ්ඩායම්බල දකිින් නැත්තේ. මමගොඩක් මම වැඩි පුරාදරය කරාය සහමග ලගින් ත්තක තම ම ඉන්න කැමති ඇැබ මේම වක ශේෂවවික් මමාතක වැඩකරන් අකමතිි කවරුත් ම දන්නෙත් නැහැ ම වැඩ කරන්න අකමති කෙනෙකුත් නැහැ මංකකාත්තෙකො තරපන. හරි වොල්ග මට මේක උත්තරදෙන් ඔබ දියනයක් ස පෙම්වතියක් බෙරිදක් දිික්කා සාද ගෑනයක්. මේ චරත හරමන රපය කරන ක රප ක ෙක්න ීවිත. මේ චප්ට සතරගත්ත උප ජීවිතේ. බොහොම නිදහසේ හිටපු කාල පරිච්චේදේ මකක්ද නිදහසේ මනිටපු කාල පරි්චේදේ. දියනිය සහ බිරින්ද කියන කාලෙදී. මංජීවිතේ බොහම නිදහසේ බොහ සතරින් හිටපු කාලාලකේ. අභියෝගත්මක ොහ තුන කාල පරිචේද මොක්ද. ඒකනං අනිවාර්ෙන්මතින් දික් අසාතගේ හැනිය කියනටයිටල් එක අවදවසීද ඒ පොඩි අභියෝගයක් ඔය ඔ ඔ ටවය ඔය චට්ට අසර ඔබ කැ ඔබ කැතිම තැනමොක්ත් දික්සා හැ ච කැමතිට කෙන් දියනයක් පැම්මතියක් බිරිඳ කර වඩා ැ ම නිරපණ කරන්නටැමති ිරිධ කියන චරිත ඔබ කැමතිම ම කැමතිම දිික්කසා ගැන කියෙන රිතරම කැමති. ඒක හැමටම කරන්න බෑකාරයා අමාරු. මඟක කැමති මංක හොම අමාරු වැඩවට අසයි ඒහරි අමාරුයි ඒ හැමටම කරන්නත් බෑ ඇත්ල ග ආස හ ඒ කැත්තේනති අනිකුත් චප්ටස එකක බලද්දී අමාරුකම නිසාද. ත අමාරුකම නිසා සහ ජීවිතේ තේරුම් ගන්න පුළුවන් එහම වෙන්න එපා සි කාතාවකට කවදාවත් එෙම්බෙන් එපා හැබැයි ජීවිතය කියන්න මොකද්ද කියල තේරුම්ගන්ඩ සහ හරි හයිය වෙනවා පියතනදී. මිනිස්සු කියන කතාහඩ ආශ්‍රකරපුය දේවල් ප්‍රශ්නාහනකොට වා දරාගන්න විදිී ඉස්සර මං හරි ඉක්මට ටන්නනවා එකන ඔය මට පැරි මන්ධිය කවර ැවල ැලුත්ම අදනවා දැන්ම ලේසීමට ඇඩෙන්නේ. ඇඩට හරි මාඩුවීමට. හරි හයිය වෙනවා පියතකොට මකද ලංකාවේ තමයි දික්කසාද ගැනියට මේ හරි නිකං අමුතු තැනක් තියෙන්නේ රටවල්ල මංගේ තන්නෙ සිංගල් මාම කියන කන්සෙප්ට කොච්ටර ලස්සන කනෙ ඒම හයිියමිනිස්සු මේ සැමියගෙන් කන්නෙබොනෙ නැහැ සැමියෙක් නැතිව දරුව කදාගන්නවා කියල කියන්නේ ඒ කොච්චර ලොකු මහන්සිේද්ද කියන්නකු මංගේ අමාරු වැඩවලට කැමතිතමයි වෝල්ගගේ හැටි හැබයිද ගතන කවරුහරේ ෝල්ක යවකොත් දැ ජීවිතේ තෝරා ගැනී වැරද නිසාන අවසා යම් හේතුවක් මත දික් අසාද වෙන්නේ. එතනද ඔබේ තෝරාගැනීමෆෙල්ලුවීමම ඔබේ වැරද්දකුත්නේද හැම දික් අසා දෙකටම? මම කියන්නේ එක්කෙනනෙක් වැරදී කියලා. මගේ මගේ දික්කසාදය තුළ මමගේ හොඳමයාලුවව විවාහ වෙන්න අදටත්ව හත් සමක තරහණය හොදට කතා බහක ලැසු හද වන්නවා. මම අනිවාරයක මගේ දික් අසාදය ඇතුළි මම වෙනකෙනෙක්ට චෝදනා කරන්නේ මට අද මෙහෙම උුණානං බොල්ගාද තනිකඩයික් කියල කියනවන්නං එක සියල්ලු වගකීම බාරගන්න ම.හරි දැන් දික්ක සාදයෙන් පස්සේ ඔබට යම්ම වස්ථාව ෝබේ කලින් සැමය හම්බ වඋුත් බලංකාවගේ රටක සංස්කෘති ඇතුළ එහෙම දිික්සාද යෝලක නැවත යහලුවට ආශ්‍රය කන පුළුවන්ද සමාජය කුම්ඹ දෙ දකින්නේ ඔබටම අත්දැකම් තියනවාද ඕනතරන් බලා හොමත් සමාජයෙමදකින්නේ ලංකාවගේ ලංකාවගේ රට ඒක ලොකු ප්‍රශ්ය කානයේ අමුත යමුස ප්‍රශ්න ඉතිං ාන්න ඔල්ග කතාකරාදයක්ත් එක් කොහොමදේගොල්ල හිටියේ ටික් වර්ද කියන නෙම ටික ඕපාදූපවලට කැමතිනෙ ලංකායි මිනිස්සු. හැබැයි මන් දන්නෑ ලංකාවේ මිනිසු මම කැමතිනෑ හැමතිස්සෙමයි බොරු සංස්කෘතියක් කියන එකක් මවාගෙනඉද. හැබයි අප සස්කෘති හරි වටිනවා ගොත මගයක් කටත් දුුව එක්කන්නවා සංෘතිය අනිවාරෙන් වටිනවා හැබයි මට එහෙම අවස්ථා ගොඩක් පහුගේ කල දැන් පහුගේ අවුදු හතර ඇතුලට එහම අවස්ථාවන් ගොඩකට මං ඕනදීලා තියෙනවා. ට ොහම සහද හො යාල දියට කතා ාහරලලා ල්ල යන හිතනද වාහද කෙ කොබමෙන් ප්‍රශ්නැකවත් විවාහේදදි දරුවන් හිටියයොත් ඇතන් දරුවෙක් ඉන්නවනම් විවාහයේ දික්ක සහද නොවෙන්නට එක හේතුවක් වෙනවාද දරුව නි සාල්ලගෙන ඉන්න එක පවුල ඇත්තකතාව මංහිත්තනවා දැගෙන මට දරුවෙක් නැති නිසා මංගේ හැඟීම තාම දන්නේ. හැ මම දන්න ඒක හරි ලස්සන හැගීමක් ම ජීවිතය. වැටිපුර මාසරපු හැඟීම එගැන මම පොඩිකාලය මට මම ඔවුදු පහළවදාසේද මංජීවිතය ලබන්ඩ කැමතිම වෙච්ච අත්දැකීම තමයිඒක අම්ම කෙනෙක් වෙනවා කියන එක හැබයි ඉතිඒගනෑ මට මේ වෙද්දි ඒනිසා මම ඒකට මම විශ්වාස කරනවා දරුව නිසා අල්ලන් ඉන්න අය ගැන කතා කරන්න මට දන්න. ට හගි දැ ට හැඟීම දැනකද මට දරුව කහිටියන සමහරමට කියන්න පුුවන් දරුව නිසා අපි විවාජීවිදී තියාගණ්ඩ ඕනෙද නැද්ද කියන එක ඒක මම කියන්න දන්නේ. කොද බොල්ග කල්පනය කියන මං ඒගැන කරන දේ කියන්න කැමති කියන දේත් කරන්න කැමති බොහම සරල්ලවවාත්තිශය සරලව විදිහර ජීවත්ට කැමති මනුස්සෙක්. පි ලකාව ර ද ජීවත් න ැමති නෙක ලබේ අදහස ප්‍රකාශකගත් සඔබ බෝම ජෝදව තක ෙක් ද ලංකාවේ තරුණයන් ගත් තම රංග ශිල්පිනෙන් ලන් තරුණයන් ලොම ර සිදුරුවන්න ආසයි ඔබ කොහොද මේක දකින්නේ. මමනං ඒකට හරි විරුද්ධය අත්තරම. මන් දන්නද මේ කක් පාටිස් කෙක් වුනක් තිකෙන මේ තලෙලු හම මේ කලු හම හරි ලස්සන කරන්නට ලස්සනයිනේ. සහම මම හැම සෙේ කැදෙක් සුදුවෙනකුට අක්දනෙ ුත්හ කරනවාන්නේ ම කියන්නේ කරනයටත් මම කියන්නේ කවදහරි අපි දන්න නවා මොනාද කියලා ගැල්ල ම ලෙට හැදයි ද ලින්හෙමට මංකට විරුද්ධදයි සුදුවෙන සංකල්පයට මං විරුද්ධයි. හමේ වර්න පිලට ඔබ ඔබ අිමාන ඇතිර ඔබේ හමේ වර්ණය පිළිබඳව. ටිමානයක් තියවා මම කලු නෙවෙයි මම හිතනවා තලලුයි කියලා. ඉතිං එදා දැක්ක පාට අදත්තේ විදිහිටම තියෙනවා. මගේ හමේ පාටගෙන ම සාම මම ේෂණ කතාකන දැන් උමාල්ලි තිල කරත් දුමාලියයක්ක්කා. හරි හරි ලස්සන හමක්තියනෙ ලංකාවේ. හරිම ලස්සනයි. ඉතින් ඇයි බොරුවට සුදදු වෙන්නේ වගේ ලස්සන හමවදත යද ම ුමල්ලක්කගෙන මොම කියලකවේ හරි මම ජීවිතය දැකපු හරි ලස්සනවෙී. ස්සන මක්තියෙන ලස්සන කාන්තාවක් එකව තැග සෝෂල් මඩිය කොතුව පවච්චි කරන්නේ. මම ෆෝර් එක ගොඩක් වෙලාට ඉඩාකමැතිී කෙනෙක් අඩුමතරක මගේ මටේන මෙසේජකක්වත් මං කියන්න හැරි අඩුවෙන්. ෆෝර්න එකේ මං ඉඩාසනෑච්චර මම හිතනවා මෙ මේ අනිත්තාට සාපේක්ෂව මගේ සෝෂල් මීඩිය සම්බන්ධව තියෙන දැනු හරි අඩුව. නි තට සාපේක්ෂවමක තමක් මම ස්බුක් ඉති ස්බ ස් ේජ එක න්ස්්‍රගම්ම එක ය ඔයිටක තම තිම වැඩි පාච්චික එක අතර ප්‍රේක්ෂකත් එක් සමීප වඩා වශන නිසා ික්ිො නෑ ො කැම ඇ අපප් එකක් හටගත්තම ලෝකකොටක් ග ගෝ ් එක මන්දන්න මට රගම් අපේ වචන ලිකුත් මට එකක සැටුවෙන්න්නේ ටිටොක් නෑ මට කවර මොක්ර ටික්ටෝයක් පෙන්හොත්තරෙන්න්න මු ්‍රිටක් ඇවදැන් සමල්ලට අපිට අවස්ථාවම් වෙනවාන මේක ටික්ටෝ එකක් කරල වන්න එහෙම එහම එතකටත් මං කියන යන සොරී ම ටික්ටොක් නෑ මංගේක දන්නෙර ක ස්ටවත් තරටස නවසන් කන්න කලින් මට කියන ෝල්ක තැන් ඔබ ලංකාවේ රංගන්න ශිල්ිපියක් තරුණයක් තරුණ ගෑන්ලමේ ලංකාවේ කාන්තාවන් සම්බඳෙන් ඔබ දක්කින්න ප්‍රධාන අභියෝගමනවාද දමන්හිතන ඉස්රට වැඩිය කාතාවට ලොකු තැනක් සමමාජේතියනවා. ඉස්සරවාගේ කාන්තාව ගෙදරට ලයින්නේෑ හස්බ ොබ්බ කරලනක කාන්තාවත් වෙනකොට හම්බ කරනවා. මට මම කියන්න කැමති ඕනම කාන්තාවක් කොච්චර ධනවත් කෙනෙක් එක්ක ජීවත් වනත් දනවත් කෙනෙක්ව විභා වනත් තමන් තමන්ගේ ආර්ථිකයේ ස්ථාවර කර ගණඩුවනේ කිසිම වෙලාවක පිරිමියාගෙන් කණ්ඩ බොන්ඩ පිරිමියාගෙන් අඳින් හම ලැස් න්න එපා කියනක තමයි ම කාන්තාවක් ේදට ම හිතන්න හම තමයි න්නවනේ මොකද සහ කාන්තාවට ලොකුම අභියෝග තමයි අන මට යාන ටික කරන්නේ යා මගේ හස්බෙ මට හෙම වෙන්න ඔන්නෑ මම මගේ වැටි කරනෙන මගේ හස්බ හස්බන වැට්ටිරන මජි ත්තවන සහයෝග මංගේ කියන ලොකුම අියෝගගේක ේකා තියන ද ප්‍රශ සර තුලි හිපතන කතාරම කරන ගොක් න ප ට ක් මයි . ඉරිමෙක් දල් හම්බ කරොත් ඔහ ලන්න තමන්ගේ සහකාරණියයට සලකන් හැබයි කාන්තාවක් පුදල් හම්බකරො ඉට පස්සෙ සහකරාව අභිභවායන් උත්සාහ කරනවා කියනක ජනප්‍රිය කමට් එකක් මොකද හින්න ගැන ද මම තම තම මම තනය හම්බ කරලා තනම කාලබීලන ම ජීවත්වන්නේ එතකොට මට අවශ්‍යනයද මම දනමට සැමික් තිරි සමක කියන්නට තෙරන්නේ හරියට හැබැයි මොකද වෙන්නේ ම මගේ පෙම්බතාට හෝ මගේ ස්වාමි පුරෂාට අ සවාම්පපුෂා අපි බවා ගිහාම මොකද වෙන්නේ ඒක යාට ආඩම්බරයක් නෙමේද මමන කැමතියකට ඔයාගේ වයි ෝට වැඩිය මුද ලුක තැනකකිින්වක නට ආඩම්බරයක් ලංකායි පිරිමීම සහල්ලටක දදාරගන්න මර තැන්තියෙනවා බට ම දරලති නොද වෙලා තියනවාද න මර දැල්ලයි ඔබට කාන්තාවන්නේ අයටතේ වැඩකරන නකමැති පිරිමින් හමවෙල තිබෙනවාද කාන්තවන්නේ අතය වැඩකර නකමැති පිරිමින් ඕ මේ සමජ මංගේෙම දැකල්තිෙනවා. එම දකතිනවා කොයි වගේතැන් වල දැකති නෑ අපිදැන් සමර්තන් වලි ගහම අපි දකිීනවාසහපිතක කතා ලාශේෂවය හමල තිබෙනනොද එම ඉතකින් කාතා ධ්‍යක්ෂකරියයක් ඇටතේ රඟපාන්නකමැති රංගන ශිල්පී වන්න පුළුවන් න හම්බෙලානේ? ඔය ප්‍ර් නම ම අප ශේෂෙන් පට කෙනෙක් මතක්ුණ ඒ න්ද න ිම ත ගිල් වැට කරන කාට ටත් ලක ෝ තු න් යි හි ට ර ග ොල්ග අම්ම ජීවිතයේ කොයිතරම් වැද ද ක් ම තක ස්ර්න ටන කාර දල අම්මෝගේ පස්සේ අදත්නේ වැට සහන් ැවිල්ල අමත්තෙක අවුදු ගානකට පස්සේ මට හමුවෙනකොට ඇය ඔබේ ජීවිත ආරම් ේදල. ඔබේ ජීවිතේ සන්ධිස්ථානයන් වලදදි ඔබ පසු කරපු ජෑග්‍රහණයන් වලදී අභියෝගාත්මක කාල සීමමාන් පසු කරද්දී අද වෙනකම් කොයිතරන් හියද. මම මහිතන මම විවාහ වෙනකම් අම්මත්ක තමයි ගේ ෂන් හැමතෙම කරෙක මට වැඩියය මහන්සුනාගොඩක් ඉස්සරම සිරසට යනකාල ම ස්ක ල කරලමට ග ලරෙන ම බස්සක අරගෙන කිහිල්ල එදන ච්චි කවල මාවල ඇසි කරලලා ඒටිකයා තමයිර. සහ මගේ දෙමවපියෝ හැනෙ මගේ දෙවපියෝ ම නිසා සමාජය සමහරසර වෙන තැන්තියවා. ඉති ඒ තැන්ලදි මම හිතර මට වැඩි හරි හරියටය ගොල්ල හිටියැ එකකාල සවක් තිබ දැන් අම් මගේ පස්සෙන් අපපු නැති කාලයක් තිබ ජිවිත මැද කාලේ දැන් ආපොෝ දැන් අද මේක වෙරලාත ගම ගොඩක් ඇන්ට තිෙන ම රෑවල ඇන්ට තියෙන ම නිදිමාරලයින්න ඉතින් ඒවත් එක් අම්ම තත්වය දැන් ඉතින් ඒගොලොත්. සදෑ සමය ඉන්න ඒතිගේද මාත්තක අන්ේන එක හැබැයි කෞවරුනැතත් යේකලගොහයියක් ඒගන්නේ. ඉන්නවනේ කිය ලඟින් ඉන්නවන කියලක් තියනවා. ඔබේ ජීවිතේ සැදෑය සමය කොහොද කියන ලපපුරත්. එක්කෝඇ මම අම්ම කෙනෙක් වෙන්න ෝන කියන හීනය තම මට අමතක කරන්න තර ශක්තියක් නෑ. විවාාාවෙන්නවා නෑ. කිය එක ඕකේ මට විවාවෙ ොනෑ ඒක මට දරාගන්න පුළුවන් හැබැ අම්ම මට බැරිවේ කියනෙ එක දරාගන්න මටතාම මංගාව ශක්තිය නෑ ඒ එක ජීවිතය මගේ සැහැන දුර්වල තැනක්කේ. මොකක් කරි වාසනාවකින් එහම කරොත් මගේ දරුවෙක් කාහරි මමුුශීවත්වන බලාපොරොත්ක් තියෙනවා හැයි. පවාසනාවසය ඒක ජීවිතය වෙන්ඩ තිරන්න ඒකවේ එහම නැතිවුණොත් මං ොහෝවිට වැැඩි හිටි නිවාසක ඇස්කලංකව මගේ අක්කගේ දරු දෙන්නවම් බලාගැනී ගොඩක් දුරට මම මේ විදිහටම හිටියොත් මොම කියන්නේ ම මේ විදිහටම ඉන්නවා කියලා මෙ විදිට හිටියයොත් ගොඩක් දදුරට ති මගේ අමතත්ත ැතුවනට පස ම වැඩිට නිවාස ීතයි පවසූති ූයි.